ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ දැන් රුපියල් 10ක් පමණයි. හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ගැසට් කරන්න ඉල්ලා හම්බන්තොට ගොවි සංවිධාන 86ක් නියෝජනය කරමින් ගොවීන් 7 දෙනෙකු සූර්යවැව වල්සපුගල ප්‍රදේශයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළේ පසුගිය 18 වෙනිදායි. ඒ අතුරින් 3 දෙනෙකු පසුගිය 20 වෙනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර ඉන් 2 දෙනෙකු අසාධ්‍ය තත්වයෙන් ඊයේ රෝහල්ගත කිරීමට පියවර ගැනුණා. ඔවුන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ. මේ අතර ගැටලුවට විසඳුම් ලබා දීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද පෙරවරුවේ සූර්යවැව පොලිස් ස්ථානයේදී පැවැත්තුණා. අමාත්‍යවරයා මාරාන්තික උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණ උපවාසයේ නිරත පිරිස හමුවුණේ ඉන් අනතුරුවයි. මේ වැඩේ කරන්නේ. හැබැයි ඔයාලා සහයෝගය දෙන්න ඕන. මේ අනවසරයෙන් වගා කරන අය උද්ඝෝෂණය කරන ඕනේ. දෝෂර වලට පණින්න හදනවා. අර මේවත් නවත් එකක්. මේ මයනේ. අනේ සර් ඒක තමයි. අනවසරයෙන් වගා කරන අයගේ වගාවන් වහාම ඉවත් වෙන්න කරුණා කරලා. හරිනේ. හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අදාළ කටයුතු සිදු කිරීම සඳහා මාස 1 කාලයක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් සිදු කළා. මූලික වැඩ ටික කරලා ඉවරයි. දේශ හඳුනාගෙන ඉවරයි, රෙගුලාසි හඳුනාගෙන ඉවරයි. අපි ඒ ටික නීතිපති දෙපාර්තමේන්තුවේ අවසරය ලැබිච්ච ගමන් මේක මම ජනාධිපති මාර විශේෂයෙන් කියන්නම් කරගන්න කියලා. එතකොට අපි පාර්ලිමේන්තුවට ගෙන්න. එතකොට හරිනේ මට දෙන්න මාසයක් ගන්න. හරි. එහෙනම් මේ පෞද්ගලයක් විතරනවා. දැන් ඇකිටලා වතුත් අපි අවසාන වතාවටත් මේ කාන්තාවට අහුම්කම් දෙන්න. මාරාන්තික උපවාසය අපි නවත්වමු. හැබැයි මාසේ අවසාන වෙනකොට යම් ප්‍රතිඵලයක් නැත්නම් තේරුමක් නැහැ. එදාට ආපහු මමත් එනෝ මම. ආමඳුරත් එක්ක අපි කවුරුත් ආවා. ඒ අනුව දින 4ක් පුරා ක්‍රියාත්මක කළ මාරාන්තික උපවාසය අත්හැරීමට ගොවීන් තීරණය කළා. කෙසේ වෙතත් පිරිස ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි. හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් වූ දීප්තිමත් සමකට Lever Aish Kaha Face Cream